බුදුහාමුදුරෝ උත්පත්තිය ලැබුවේ ලංකාවේද ඉන්දියාවේද කියලා කියන කාරණාව ධර්මානුකූල කාරණාවක් නෙමෙයි. ඒක පුරාවිද්‍යාත්මක හා ඉතිහාසයට අදාළ කාරණාවක්. ඉතිහාසයේ විෂයයයි පුරාවිද්‍යාව කියන විෂයයයි ආගම කියන විෂයයයි එකක් නෙමෙයි දෙකක් තුනක්. එහෙම බලාගෙන ගියාම ඉතිහාසයේ රාවණ රජුරෝ ලංකාවේ හිටියද නැද්ද? රාම ඉන්දියාවේ හිටියද නැද්ද? රාම රාවණා යුද්ධයක් තිබුණද නැද්ද? කුරු පාණ්ඩව අරගලයක් තිබුණද නැද්ද? ලංකාවේ දුටුගැමුණු රජුරවන්ට දසමහා යෝධයෝ හිටියද නැද්ද? එළාර රජුරවන්ට විසිමහා යෝධයෝ හිටියද නැද්ද? මේ කියන කාරණා හදාරන්නේ ආගමික කාරණා හැටියට නෙවෙයි, ඉතිහාසය හා පුරාවිද්‍යාත්මක කාරණා හැටියට. බුදුහාමුදුරෝ ලංකාවට වැඩියද නැද්ද කියලා කියන එකත්, වැඩ හිටියේ ලංකාවේද ඉන්දියාවේද කියලා කියන එකත් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික කාරණා. ඒක ධර්ම කාරණාවක් නෙවෙයි. ඒකට බුදුහාමුදුරුවන්ගේ දේශනාවලට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි, මම දන්නේ, මම විශ්වාස කරන්නේ ලංකාවේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියා කියලා. මොකද මම පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික තොරතුරු රාශියක් තියෙන ඉන්දියානු බිමට, ඉන්දියානු පුරාවිද්‍යාවට බුදුහාමුදුරුවෝ අපේ ලංකාවේ නොහිටියයි කියලා කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අයිසක් නිව්ටන්ගේ තුන්වෙනි නියාමයේ පිළිගන්න නිව්ටන් ලංකාවේ වෙන්න ඕනද? බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නාම කියලා කියමු. ඉතින් මොකෝ? උපන්නේ නෑම කියලා කියමු. ඉතින් මොකෝ? බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලන්ඩන් වල කියලා හිතමු. ඉතින් මොකෝ? අපිට වැදගත් බුදුහාමුදුරුවෝ බිහි වෙච්ච බිමද? බුදුහාමුදුරුවෝගේ අම්මගේ තාත්තගේ නම්ද වැදගත්? අපිට වැදගත් බුදුහාමුදුරුවෝ කියපු දේ, දේශනා කරපු දේද? ඒක හින්දා මේ දැන් කිතුණු යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ ලංකාවේ හින්දාද? උන්වහන්සේ ලංකාවේ නෙමෙයි හින්දාද? එහෙම එකක් නෑ. ලෝකයේ රටවල් වල ආගමික නායකයන් හදාරන්නේ ඔවුන් ඒ රටේ ඉපදිච්ච හින්දා හෝ නොඉච්ච හින්දා හෝ නෙමෙයිනේ. ලෝකයේ මුසල්මානු නබි නායකතුමාව අදහන්නේ මුසල්මානු ඉවන්ගේ එකී නායකයා තමන්ගේ රටේ ඉපදිච්ච නිසාද? එහෙම නෑ. ලෝකයේ විශ්වීය ඥාන සම්භාරයන් තියෙනවා, විශ්වීය පිළිගැනීම් තියෙනවා. ඒ අය කිසියම් බිමක නෙමෙයි, බිමකට අයිති අය නෙවෙයි. අපලොවක කිසියම් ගමක දැන් ඔය විදිහට පටු කරලා ගත්තොත් එහෙම ලංකාවේ බුදුහාමුදුරුවෝ කියලා ඔන්න ලංකාවේ හින්දා අපි බුදුහාමුදුරුවෝ පිළිගන්නවා. ඉතින් ලංකාවේ ඇතුළෙත් සමහරලාට උතුරු නැගෙනහිර පිළි නොගන්න පුළුවන්නේ සමහරලාට. ලංකාවේ වුණාට බුදුහාමුදුරුවෝ ඉපදලා තියෙන්නේ ඔය වෙන කොහෙදුනේ උතුරු නැගෙනහිර නෙමෙයි කියලා ඒගොල්ලෝ අයින් කරන්න පුළුවන්. එහෙම බලන්නේ ගම පළාත් සභාවලිනුත් අයින් කියන්න පුළුවන්නේ අපේ පළාත් සභාවේ නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ පළාත් සභාවේ කියලා. එහෙම බලන්න ගියාම දැන් කියන විදිහට ප්‍රාදේශීය සභාව හැටියටත් ඒ විදිහට වෙන් කරගන්න පුළුවන්. ඕකට කියන්නේ බෙදුම් වාදය කියලා. ඒක නිසා මිනිස්සු හැටියට කල්පනා කරන්න ඕන. එතකොට ලෝකෙම ඉන්නේ එකම මිනිස්සු. බෞද්ධ හැටියට කල්පනා කරන ලෝකෙම ඉන්නේ එකම බෞද්ධයෝ. අන්න ලංකාව වශයෙන් ගත්තාම මේ රට දිනු කරන්න ඕන විදිහට ගත්තාම ගන්න ඕන සිංහලෝ හැටියට හරි අසිංහලෝ හැටියට හරි නෙමෙයි රටවැසියෝ හැටියට. රට දිනු කරනවා නම් කවුද රට දිනු කරන්න ඕන? බෞද්ධයෝද? නෑ. රට දිනු කරනවා නම් රට දිනු කරන්න ඕන කවුද? මුස්ලිමානෝද? නෑ. රට දිනු කරනවා නම් රට දිනු කරන්න ඕන කිතුනෝද? හින්දුන්ද? නෑ. රට දිනු කරනවා නම් රට දිනු කරන්න ඕන රටවැසියෝ. ආගම දිනු කරන්න ඕන ආගම් වල අය. ජාතීන් වර්ග දිනු කරගන්න ඕන නම් ඒ අය. හැබැයි සමස්ත රට දිනු කරන්න ඕන රටවැසියෝ. රටක් හැටියට ජීවත් වෙන මිනිස්සු. ඒක නිසා බුද්ධාගම ලෝකේ ඕන තරම් තියෙනවා. කිතුණු ආගම ඕන තරම් තියෙනවා. මුසමාන ආගම ඕන තරම් තියෙනවා. ඒක ලෝකේ බෙදීගෙන යනකොට වෙන වෙන ඒකට ජාති නැහැ, මොකක්වත් නැහැ, රටවල් නැහැ. හැබැයි රටක් හැටියට මේ වර්ග කිලෝමීටර් 65600 ගණන ඒක දැන් වෙනස් වෙලානේ. 65600 ගණන එක ගත්තාම මේක රටක්. ඒ රටට වග කියනවනේ රටවාසී. වෙන රටවාසීන්ට ඒකට වග කියන්න ඉඩ දෙන්න බෑ. එහෙම වැරද්දක් තියෙනවා. එහෙම බලාගෙන ගියාම මේ එක එක්කෙනාට තම තමන්ගේ මූලධර්මවාදී සිතිවිලි පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වුණේ ලංකාවේ, බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ තොප්පිගලය, එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ පාදුක්කය, එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ මහියංගනේය, එහෙම කියලා හිතෙනවා. ඉතින් එහෙම හිතෙනවා. සමහරුන්ට එහෙම හිතෙනවා. එහෙම හිතෙන අය ඒ තැන්වලට ගිහිල්ලා ඉතින් ප්‍රතිකාර ගන්නවා. ඉතින් එහෙම හිතෙන අයට වෙන වෙන දේවලුත් හිතෙන්න පුළුවන්. එහෙම එකපාරට ඓතිහාසික හරි පුරාවිද්‍යාත්මක හරි කාරණාවක් කිව්වහම ඊට කලින් තිබිච්ච කාරණා ටිකත් එක්ක විවේචනාත්මකව බලන්න ඕනේ. ඒක ඉතින් වෙන විෂයයක්. ඒක නිකන් මේ ගොවිතැනට ආසනෙක් දානවා හෝ නැහැ හෝ වකුගඩු රෝගේ හැදෙන්නේ ආසනෙක් වලින් කියලා මතයක්. තව සමහර කෙනා ආසනෙක් වලින් නෙමෙයි කියලා තව මතයක්. සමහර වෛද්‍යවරු කියනවා පාන් කෑවට කමක් නැහැ දිය වැඩියාවට කියලා. සමහර වෛද්‍යවරු කියනවා පාන් පෙන්නන්නත් එපා කියලා.
සමහර කෙනා ඊස්ට් ඉතාමත්ම නරකයි කියලා. තව සමහර කෙනා පම්පුච්ච ප්‍රෝසේ ඊස්ට් පිච්චෙනවයි කියලා. ඉතින් ඒ එක එක මතන්දර දැන් මම පෞද්ගලිකව ගත්තොත් මම ඒව ගැන කිසි හැදෑරීමක් කරලා නැහැ ලොකුවට. එදා අපි ලොකුවට දන්නේ නැහැ යමක් කම. එකම කරුණක් සම්බන්ධයෙන් මත දෙකක් තුනක් තියෙන එක නිසානේ. ඉතින් ඒ වගේ ඉතිහාස කාරණා සම්බන්ධයෙන් උත් මත ගොඩක් තියෙන්න පුළුවන්. බුදුහාඳුර ලංකාවට වැඩි නෑ කියලා තොරතුරු තියෙනවා, වැඩිය කියලා තොරතුරු තියෙනවා. සමහර ඒවා ප්‍රාථමික මූලාශ්‍රය, සමහර ඒවා ද්විතීයික මූලාශ්‍රය, සමහර ඒවා තෘතීයික මූලාශ්‍රය. මේ මූලාශ්‍රයන්ගෙත් යම් යම් විවිධතා තියෙනවා. ඒ හින්දා ඒව හදාරන වෙනමම විෂයයන් තියෙනවා, ඒකට අදාළ විෂය ක්‍රම තියෙනවා. පූර්ව නිශ්චිත නිගමන වහින්න බෑ එකපාරට. දැන් කාට හරි භාගයක් තේරුම් අරගෙන ඉවරලා හෝ භාගයක් දැනගෙන ඉවර වෙලා හෝ මේකේ තියෙන්නේ බුද්ධාගම නෙමෙයි, මන් දන්න බුද්ධාගම නෙමෙයි කියලා, එයාට ඕනනම් ඒක මේ කියන්න පුළුවන්. එහෙම ප්‍රජාතන්ත්‍රික ආයතනයක් තියෙනවා. ඒක ඇත්ත වෙනව වෙන්න පුළුවන්, නොවෙනව වෙන්න පුළුවන්. දැන් හරි හැදෑරීමක් කරන්නේ නැතුව මං කොහොමද කියන්නේ මේ පොතේ තියෙන බොරු කියලා? බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා තියෙන්නේ, ඒ හින්දා ඉන්දියාවේ ඉපදිලා තියෙනවා කියලා කියන එක බොරු කියලා එයා පිළිගන්නවා වෙන්න පුළුවන්. ඒක එයාට ඇත්තක්. ප්ලේටෝ කියනවනේ සත්‍යය ඔබට එකගේ මට තව එකගේ කියලා. ප්ලේටෝට මං එකද නැහැ, සත්‍ය ගැන එකක්. ඔබට වැටහෙන විදිහ එකකේ මට වැටහෙන විදිහ වෙන එකකි කියලා කිව්වනම් හරි. එහෙමයි වෙන්න ඕනේ. ප්ලේටෝ කිව්වාය කියා පොතේ තියෙන්නේ සත්‍ය ඔබට එකකේ මට අනෙකකි කියලා. සමහරවිට සත්‍ය හොයා ගැනීමේ වෙලාව, සත්‍ය සොයා ගැනීමේ කලාව, සත්‍ය හොයා ගැනීමට ගත වෙන විදිහ වේගය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැතුව සත්‍ය ඔබට එකක් මට තව එකක් වෙන්න ඉඩ නැහැ. සත්‍ය එකක්. සත්‍ය දන්නා තරම වෙනස් වෙන්න පුළුවන්.